Buongiorno a tutti voi. DP Education ආයතනය හරහා ඔබට ගෙනෙන ඉතාලි භාෂා පාඨමාලාවේ ඊළඟ පියවර ඊළඟ කොටසෙන් අපි ඒ කලින් නතර කරපු තැන ඉඳගෙන අපි බලමු දැන් කොහොමද කියලා. මම ඕගොල්ලන්ට පැහැදිලි කරා කලින් පාඩමේ කොහොමද ප්‍රෙපොසිසියෝනේ ආර්ටිකුලාති හැදෙන්නේ කියලා. ප්‍රෙපොසිසියෝනේ ආර්ටිකුලාති දැන් මං කිව්වා දී කියන ප්‍රෙපොසිෂන් එක අපිට ගොඩාක් වැදගත් කියලා. දී කියන ප්‍රෙපොසිෂන් එක අපිට වැදගත් වෙන්නේ අපි ගොඩාක් පාවිච්චි කරන එකක් ඒක. එතකොට ඒකත් එක්ක සියලුම අපේ නිපාත පද එකතු කරලා අපි පෙන්නනවා. දැන් මම ඒකේ ඕගොල්ලන්ට එකින් එක වාක්‍ය අරගෙන ඒ වගේ කොටස් අරන් පෙන්නුවා. ඒව කොහොමද කියලා ඕගොල්ලන්ට මම පෙන්නුවා. දැන් අපි වාක්‍යවල තේරුමට යමු. එකින් එක අරගන්නවා වාක්‍ය තේරුම. දැන් බලන්න දී කියන ප්‍රපොසිෂන් එක. දී කියන ප්‍රපොසිෂන් එක ඉල් කියන ප්‍රත්‍ය ලෝ කියන ප්‍රත්‍ය එල් ලක් ඊ ලේ ලී කියන මේ ප්‍රත්‍යයන් ඔක්කොමත් එක්ක එකතු වෙලා කොහොමද හැදෙන්නේ කියලා මෙතන තියෙනවා. දැන් මම කලින් කිව්වා අපිට මෙතන වැදගත් වෙන්නේ මේ දෙල් කියන ප්‍රෙපොසිෂන් එක. හැදුනේ කොහොමද? සිඤ්ඤෝරේ කියන නාමපදයේ සිඤ්ඤෝරේ කියන නාමපදයේ තිබුණු ඉල් කියන ප්‍රත්‍යය එක්ක අපිට එකතු වුණා දී කියන නිපාත පදය. දෙන්න එකට එකතු වෙලා දෙල් හැදුනා. එතකොට දෙල් සිඤ්ඤෝරේ මෙතන තමයි අපිට වැදගත් වෙන්නේ. එතකොට අපිට මේ තියෙන ඔක්කොම ටික එකට මේ ටික ඔක්කොම තමයි අපේ වාක්‍යයේ තියෙන කර්තෘ. කවුද? මහත්යාගේ ඇඳුම. මහත්යාගේ ඇඳුම තමයි අපේ කර්තෘ. ඊට පස්සේ ඒකේ හදාගත්ත මහත්ය විතරක් කිව්වොත් හරියන්නේ නැහනේ. මහත්මයාගේ. එතකොට ඇඳුම මහත්මයාගේ. ඒ ඒ එතකොට මොකද්ද? ඉස් වෙයි. මොකද්ද වෙන්නේ? කහපාට. ඒක අපිට මේ දෙක එකට දාලා කහපාටයි කියන්නත් පුළුවන්. කහපාටයි අපිට මේක ඊ කියලා දාලා කහපාටයි කරන්න පුළුවන්. නමුත් අපි වචනෙන් වචනට යන හේතුවක් තියෙනවා. ඒ මොකද? මං ඉල්වෙස්ටීතෝ කියන්නේ ඇඳුම, දෙල් කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරා. මෙතනින් පැහැදිලි වෙනවා සිනියෝර කියන්නේ මහත්මයා කියලා පුරුෂරින්ගේ ඒක වචන නාම පදයක් කියලා කලින් කියලා දුන්නා. එතකොට ඒක තියෙනවා. දැන් ඒ කියන්නේ මොකද්ද? ඒක කලින් කියලා දුන්නා. ඒ කියන්නේ ආයමත් ඕගොල්ලන් කාට හරි බල අමතකයි නම් කියන්නම්. ඒ කියන්නේ සමානයි ඊස්. එතකොට ඒක තමයි අපේ වාක්‍යයේ ක්‍රියාපදය. වාක්‍යයක් ගොඩනැගෙන්න ක්‍රියාපදය ඒ සබ්ජෙක්ට් වර්බ් ඔබ්ජෙක්ට් ඉතාලි භාෂාවේ වාක්‍ය හැදෙන විදිහෙමයි. සබ්ජෙක්ට් වර්බ් ඔබ්ජෙක්ට්. එතකොට මේක තමයි අපේ සබ්ජෙක්ට් එක, මේක තමයි අපේ වර්බ් එක, මේක තමයි ඔබ්ජෙක්ට් එක. එතකොට ඔය විදිහට වාක්‍ය හැදෙනවා. සරලව ඕක මතක තියාගන්න. දැන් බලන්න මේකේ තේරුම තියෙනවා. ඇඳුම ඇඳුම ඇඳුම. දෙල් සිඤෝරේ. සිඤෝරේ කියන්නේ මහත්මයා. මහත්මයා සිඤෝරේ. මහත්මයාගේ දෙල්. එතකොට මහත්මයාගේ දෙල් සිඤෝරේ. මහත්මයාගේ. ඊට පස්සේ ඒක වෙයි මොකද්ද වෙන්නේ? කහපාට. වෙයි කහපාට කියලා හිතනකොට ඕගොල්ලෝ හිතන්න එපා මොකක් හරි වෙලා කහපාට වෙනවා කියලා. ඊසියලෝ කහපාටයි.
දැන් මම කහපාටයි කිව්වහම ඕගොල්ලෝ ඊගොකෝ එහෙම ප්‍රශ්නයක් වෙනවා වචනෙන් වචනේ. දැන් මේක මූලික අදියර විදිහට යන්නේ වාක්‍ය හදාගන්න කොටස් එක 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 හදාගන්නවා. ඒ හදාගන්නකොට වාක්‍යවල කොටස් ටික අපිට හරි වැදගත් වෙනවා. ඒවා හැම තිස්සෙම ඕනම තැනකට ගන්න පුළුවන් විදිහට තමයි මේ නිරවුල්ව පැහැදිලි කරන්නේ. දැන් ඔය ඉල් වෙස්ටිටෝ කියන එක මෙතන වාක්‍යෙට නෙමෙයි, තම ඕනම තැනකට ගත්ත හැකි. දෙල් සිනියෝර කියන එකත් ඕන දිහකට ගත්ත හැකි. සිනියෝර වෙනම ගන්න පුළුවන්, දෙල් ගන්න පුළුවන්. නාමපදේ ස්වරූපය අනුව ඕන තැනකට ගන්න පුළුවන්. පුරුසරින්ගේ ඒක වචන නාමපදයක් සම්බන්ධතාවයේ අයිතිය පෙන්වන තැනක් ආවොත් අපිට දෙල් ගන්න පුළුවන්. එතකොට ඒක අපිට ඊස් කියන එක හැම තැනටම එන ඕනම තැනකදී අපිට ගන්න පුළුවන්. මම ඒක වෙනම ඕගලන්ට පැහැදිලි කරනවා. එතකොට කහපාටයි කියන්නේ ජල්ලෝ කියන එක ඕනම දෙයක් එක්ක මම ඉස්සෙල්ල පාඩමේ කියලා දුන්නා. සෑම නාම විශේෂණ පදයක්ම ස්ත්‍රීලිංග පුරුෂලිංග ඒකවචන බහුවචන ජල්ලෝ ජල්ලා ජල්ලි ජල්ලේ. එතකොට අපි ගත්තේ මෙතන ඉල් වෙස්තීතෝනේ. ඉල් වෙස්තීතු පුරුෂලිංග ඒකවචන නාම පදයක්. එතකොට අපිට ඒක අපි කතා කරන්නේ මේ ඇඳුම ගැන. කතා කරන්නේ ඇඳුම ගැන. ඇඳුම කහපාට තියෙන්නේ. මහත්යනේ මේ කහපාට. එතකොට ඇඳුමේ කහපාට තමයි මේ. එතකොට ඇඳුම පුරුෂ ලිංගයි. හොඳට බලන්න. ඇඳුම පුරුෂ ලිංගයි. ඒක නිසා තමයි අපි මෙතන ජල්ලෝ කහපාට ජල්ලෝ. නැත්තම් මෙතන ජල්ලි දාන්න තිබුණා, නැත්තම් ජල්ලා දාන්න තිබුණා, ජල්ලේ දාන්න තිබුණා. ඒ මොකුත් නැතුව ජල්ලෝ ගන්නෙ ඉල්වෙස්ටිටෝ එක පුරුෂ ලිංග නිසා. බලන්න මේ හැම දෙයක්ම හරිම පිළිවෙලට ගියේ නැත්තම් වැරදි. දැන් මේකෙ කිසි වැරද්දක් වෙන්නේ නැහැ නේ කොහෙවත්. ලස්සන වාක්‍යයක්, නිවැරදි වාක්‍යයක්. අන්න ඒක හරි අවධානයෙන් ඉන්න. ඊළඟට එකට යමු අපි. බලන්න. ලා ක්‍රවත්තා. ටයි පටිය. ටයි එක. ක්‍රවත්තා. ඒක ස්ත්‍රීලිංග ඒක වචනයි. ස්ත්‍රීලිංග ඒක වචන නිසා අපි ලා දැම්මා. ලා ක්‍රවත්තා. කාගෙද මේ ලා ක්‍රවත්ත? ස්ටුඩෙන්ටෙගේ. මං කිව්වා එස් එකත් එක්ක අල්ලකුරකින් පටන් ගන්න. මේක පුරුෂ ලිංගයි කියලා මම ආටිකල් පාඩමේදී කියලා දුන්නා. දැන් කියලා දීපු හින්දා ආපහු එතෙන්ට යන්නේ නැහැ. හැම දෙයක්ම කොටසෙන් කොටස කියලා දීගෙන එන්නේ. අපි එහෙම කියලා දීගෙන එන්නේ තැනකට යනකොට ප්‍රශ්නයක් නැතුව ඒ වාක්‍ය ඉවර කරන්න. දැන් මම වාක්‍ය එක කොටසක් දැන් මේ දෙල්ලෝ කියන කොටස ගැන කතා කරනවා. ස්ටුඩෙන්ටේ කියන එකයි, කවත්ත කියන එකයි ගැන කතා කරලා ඉවරයි අපි. ඒතකොට වාක්‍ය පොඩ්ඩයි තියෙන. ඊට පස්සේ verb එක තියෙනවා. දැන් මම ඒකම ඕගලන්ට බෙල්ලෝ බෙල්ලා ඒ කියන එකත් කිව්වා. ඒ කියන්නේ උස, මිටි, දිග, කොට, හොඳ, නරක, ලස්සන, කැත. ඒ හැම දෙයක්ම වචන අපි ඉගෙන ගන්න ඕනේ. හැම වචනයක්ම එක පාරම දෙන්න බෑනේ. ක්‍රමක්‍රමයෙන් යනවා. දේවල් අතරින් හම්බ වෙයි ඕගොල්ලන්ට හෙමින් හෙමින්. දක්ෂ, අදක්ෂ, දුර්වල, ඒ වගේ බාය. හැම දෙයක්ම ස්ත්‍රීලිංග පුරුෂලිංග ඒක වචන බහුවචන ભેදයට යටත් වෙනවා. පුද්ගලයා හෝ ඒක අයිතිවන සතා හෝ දෙය අනුව. ඒකෙහිඳ හොඳට බලන්න මෙතන අධිහරෙන් අධිහර අපි යන්නේ. හරි ලස්සනට ගමනක් මේ යන්නේ. මේවා අවබෝධ කරගන්න බැරි වුණොත් ඕගොල්ලන්ට හරි අපරාධයක්. ඒ කියන්නේ ලස්සන අදහස් ප්‍රකාශ කිරීමක් කරගන්න බැරුව යනවා අපිට. එතකොට බලන්න මෙතන ලා ක්‍රවත්තා. ටයි එක. කාගෙද මේ ටයි එක? ස්ටුඩෙන්ටේ. ස්ටුඩෙන්ටේ එස් එකත් එක්ක අල්ලකුරකින් පටන් ගන්න පුරුෂ ලිංග එකක්. එතකොට එයාට අපි ගන්නේ ලෝ කියන ප්‍රත්‍යය. මෙතනත් පොඩි අඩුවක් තියෙනවා හදාගන්න. බෙල්ලා. මෙතන බෙල්ලෝ නෙමෙයි බෙල්ලා. මං කියන්නම් ඇයි ඒ කියලා. දැන් එතකොට දෙල්ලෝ ස්ටුඩෙන්ටේ. ස්ටුඩෙන්ද පුරුෂ ලිංගයේ ඒක වචනයි. එයා එස් එකත් එක්ක අල්ලකුරකින් පටන් ගන්නවා. එතකොට අපි ලෝ දානවා කියලා ඔයාලා හොඳටම දන්නවා. කලින් උගන්වලා තිබ්බේ මෙතෙන්ට ආවහම ඒ පාඩම කර කර ඉන්න බැරි නිසා. එතකොට ලෝ ස්ටුඩෙන්තේ ශිෂ්‍යයා. මෙතන ඉන්නේ ශිෂ්‍යයා විතරයි. දැන් ශිෂ්‍යයා ගේ කියන්න ඕනේ.
ගේ කියනකොට අපි ගන්නවා මේ දී කියන ප්‍රපොසිෂන් එක. එතකොට මෙයයි මෙයයි දෙන්න එකට එකතු වෙලා මෙතන හැදෙනවා දෙල්ලෝ. දෙල්ලෝ ස්ටුඩෙන්තේ. දෙල්ලෝ ස්ටුඩෙන්තේ. එතකොට ඔන්න ඒකත් හරි. ලා ක්‍රවත්තා. ටයි එක. ඒක ස්ත්‍රීලිංගයි. ඒක නිසා ලා ක්‍රවත්තා. ලා දාලා තියෙනවා. එතකොට ස්ටුඩෙන්තේ ශිෂ්‍යා. ශිෂ්‍යා ගේ කියන්නේ දෙල්ලෝ ගත්තා. ඒ කියන්නේ මේක හදන verb එක. මේ verb එකෙන් තමයි වාක්‍ය ගොඩ නැගෙන්නේ වාක්‍ය නැත්තම් ලා ක්‍රවත්ත දෙල්ලෝ ස්ටුඩෙන්තේ බෙල්ලා කිව්වනම් වාක්‍යය නෙමෙයි කනට ඇහෙද්දි මේක වැරදි. එතකොට ලා ක්‍රවත්ත දෙල්ලෝ ස්ටුඩෙන්තේ ඒ is beautiful. එතකොට ඒ බෙල්ලෝ නමුත් බෙල්ලෝ කියන්න බෑ ක්‍රවත්ත කියන එක ස්ත්‍රීලිංග ඒක වචන නිසා ලා ක්‍රවත්ත නම් ඒක බෙල්ලා. මේ ටයිපින් වල ප්‍රශ්නයක් එතන තියෙන්නේ එකයි. දැන් එතකොට ටයි පාටිය ලා ක්‍රවත්තා ශිෂ්‍යගේ ශිෂ්‍යගේ වෙයි ලස්සන. එහෙම නැත්නම් ලස්සනයි ලස්සනයි එක්කෝ වෙයි ලස්සන ලස්සනයි. චුට්ටක් වෙලා ගියාට පස්සේ මම ඕක දිගටම ලස්සනයි ඒ වගේ කියන්නම්. මොකද දැන් මේ verb එකට හුරු කරන්න ඕනේනේ. verb එක පුරුදු වෙලා ඉන්න ඕනේ. ඒකයි මේ. ඒකත් නැත්නම් අඩුපාඩුවක් වෙනවනේ ඉස්සරහට. දැන් අපි ඊළඟට මං හිතනවා ඕගොල්ලන්ට මෙතන පැහැදිලි. දැන් බලන්න කලින් මම මේ පහ අරගෙන කරලා ඔයාලා හිතයි ආයෙ පාරක් ඒකම අරන්. ආයෙ පාරක් ගන්න අවශ්‍ය නිසා. මොකද දැන් මේක කරනකොට මේක තිබුණාම මේක බලා ගන්න ඊළඟ පිටුවේ මේ එක්සැම්පල්ස් යනවා අනිත් ඒවට. ඒ යනකොට මේ සැකිල්ල මතක තියා ගන්න. දී දන එල් දෙල් දී දන ලෝ දෙල්ලෝ දී දන එල් කමාව මම ගොඩ කිව්වනේ ඔක ගැන. දෙල් දෙයි දෙල්ලේ දෙයිලි. ඒකට එක්සැම්පල්ස් තමයි ගන්න දෙක දෙක ගන්නවා. එකකින් තේරෙන්නේ නැතු යයි කියලා බයට. දැන් බලන්න. Le foglie, shakapatra. Le foglie, shakapatra. Metana dil neme, metana del. Ekiane del. Apostrophe. Metana me podi varadatine. Metana ekinone. Delal biro. Delal biro. A spelling mistake kakika. Delal biro. ශාකපත්‍ර දෙලාල් බිරෝ. ගසේ දැන් මං කියනවා ඔයාලට මං මෙච්චර වෙලා අද මෙතනක් තියෙනවා එක. ඒ. ඒ කියන එකේ බහුවචනේ තමයි මේ සෝනෝ. වෙයි ඒක වෙති. ඒකේ බහුවචනය. වෙති. එතකොට බලන්න ලේ ෆෝල්ලිය ශාකපත්‍ර දෙලාල් බෙරෝ. දෙලාල් බෙරෝ කසේ එකක් නෙමෙයි තියෙන්නේ ශාකපත්‍ර ගොඩක් තියෙන්නේ. ඒක හින්දා අපිට ඒ කියන එක ගන්න බෑ. ඒකයි මෙතන තියෙන වෙනස. වාක්‍යම බහුවචන වෙන්න ඕනේ. වාක්‍යම ඒකවචන වෙන්න ඕනේ. වාක්‍යම පුරුෂලිංගද වාක්‍යම ස්ත්‍රීලිංගද වාක්‍යම ඒකවචනද වාක්‍යම බහුවචනද අන්න ඒ වගේ තිබිච්චාම තමයි කිසි වැරදක් නැති ලස්සන වාක්‍යයක් බවට පත් වෙන්නේ. දැන් මෙතන ඒකයි ලේ ෆෝල්ලියේ ශාකපත්‍ර දෙලාල් බිරෝ ගසේ ආල් බිරෝ ගසේ සෝනෝ වෙති වේර්දි. දැන් මෙතන අතන බියාංකෝ බියාංකි එහෙම ආවට මේක එන්නේ වේර්දේ. මේකේ හතරක් එන්නේ නැහැ. මේකේ එන්නේ දෙකයි. වේර් දේ සහ වේර් දි. මොකද මේක ඒ අකුරෙන් අවසන් වෙන එක පාට. වේර් දේ කියන්නේ කොළ පාට. වේර් දි කියන්නේ කොළ පාට බහුවචන. කොළ පාට බහුවචන කිව්වම ඕගොල්ලෝ බලයි අම්මෝ ඉතාලියේ කොළ පාට බහුවචනක් තියෙනවා. තව මොනවද තියෙන්නේ කියලා. නැහැ එහෙම නෙමෙයි. කොළ පාට කියන වචනය දැන් රොස්සෝ ගත්තොත් රොස්සෝ රොස්සි. රොස්ස රොස්සි ජල්ලෝ ජල්ලි ජල්ලා ජල්ලි බියාංකෝ බියාංකි බියාංකා බියාංකේ නේරෝ නේරි නේරා නේරේ. ඒ වගේ හතර යනවා. නමුත් මේ කියන්නේ දෙකයි. ඒකට හේතුව තමයි මේක ඒ අකුරෙනුයි අවසන් වෙන්නේ. ඒ අකුරෙන් අවසන් වෙන එක.
ඒ අකුරෙන් අවසන් වෙන එක අපිට ආපහු මේක වේර් දෝ කරන්නත් බෑ වේර් දා කරන්නත් බෑ වේර් දේ හැමමයි ඒ කියන්නේ එකයි මේක එක ප්ලස් එකට වැඩි වේර්දි දැන් මොකද ශාකපත්‍ර ගොඩක්නේ ඒක නිසා තමයි වේර්දි අරගෙන තියෙන්නේ මං හිතනවා පැහැදිලි එතකොට ශාකපත්‍ර ගසේ වෙති කොළපාට දැන් ඊළඟට ලා බොර්සෙත්තා අත් බෑගය ලා බොර්සෙත්තා අත් බෑගය මෙතන අත් බෑගය කාගේද ගැහනු ළමයාගේ ගැහනු ළමයා ගේ ගැහනු ළමයා ගේ එතකොට දෙල්ල රගස්සා ගැහනු ළමයා ගේ දැන් ළමයා ගැහනු නිසා තමයි රගස්සා ඔතන පිරිමි වුණා නම් රගස්සෝ එහෙමනම් අපි දෙල්ල නෙමේ ගන්නෙ දෙල් ගන්නනේ මෙතන ලා රගස්සා ලා එක එක තුනා දී මෙතන ලා දීත් එක ලා එක තුනා දෙල්ලා දෙල්ල රගස්සා ගැහන් ළමයාගේ මං හිතනවා දැන් පැහැදිලි කියලා ඒ පෙර දූතා නැති වුණා මෙතන ඒක වෙයිවත් වෙතිවත් නෙමෙයි මේක තියෙන්නේ past tense වලින් මෙතන තියෙන්නේ past tense වලින් ඒක නිසා ඒක පාඩම මම ඉස්සරහට කරද්දි කියනවා දැන් මෙතන නැති වුණා කියන අර්ථය විතරක් දෙනවා ඒ පෙර දූතා දෙක එකට යන්නේ නැති වුණා දැන් මං හිතනවා මේ දෙවෙනි වාක්‍යයත් ඔයාලට තේරුණා තුන්වෙනි පස්වෙනි වාක්‍ය ඒකෙදි බලන්න ලේ ජක්කේ කබායන් ජැකට්ස් කාගේද මේ කබායන් බම්බීනි ලගේ කුඩා දරුවන් තොර දෙයි බම්බීනි කුඩා දරුවන්ගේ දැන් දන්නවා මම වැඩි විස්තර කරන්නේ නැත්තේ දැන් මේවා කරලා තියෙන්නේ ඔගොල්ලෝ දන්නවා කරලා තියෙන්නේ කුඩා දරුවන්ගේ මොනවද කබායන් දැන් මේ මරෝනේ කියන එකත් මේ වේර්දි වගේමයි මරෝනේ මරෝනේ බහුවචන වුණොත් මරෝනි එතකොට බලන්න මෙතන මරෝනේ කියන්නේ මෙතන වේර්දි වගේමයි දුඹුරු පාට ජක්කේ ලේ ජක්කේ දෙයි බම්බීනි සෝනෝ මරෝ නී මෙතන අයියකුර ඒ මොකද කබායන් කබායන් කියන්නේ ස්ත්‍රීලිංග බහුවචනයි ස්ත්‍රීලිංග බහුවචනයි වුණාම ඒවා බහුවචන වෙනකොට මරෝනි මරෝනි ජක්කේ කබායන් දෙයි බම්බීනි කුඩා දරුවන්ගේ වෙති ඔයාලා දන්නවා වෙයි කිව්වොත් ඒ ගත්තා අපේ දැන් මෙතන වෙති මොන පාටද දුඹුරු පාට හිතන්න එපා ළමයිගේ හින්දා මේක වෙති දුඹුරු පාට කොහම කිලුටු කරගත්තා කියලා අපි කියන්නේ දුඹුරු පාටයි කියලානේ අපි ඒක බහුවචනද ඒක වචනද බලන්නේ මේගොල්ලෝ එහෙම කරන්නේ වාක්‍ය බහුවචන නම් බහුවචනෙම තියෙනවා ඒක මොකද ඒකට හේතුව වාක්‍ය යන්න ඕනේ වාක්‍ය බහුවචනෙන් යන්න ඕනේ දැන් ඕක ලේ ජක්කේ දෙයි බම්බීනි සෝනෝ මරෝනි ඒවා ඒක පාට තමයි දුඹුරු කිලුටු වෙලා දුඹුරු නෙමෙයි පාටයි කියන්න ඕනේ නමුත් වාක්‍ය බහුවචනෙන් තියන්නේ වාක්‍ය බහුවචන නිසා. එතකොට කිලුටු වෙලා පාට වෙනවයි කියන අදහස නෙමේ පාටයි කියන එක වාක්‍ය බහුවචන නිසායි ඒ වෙති කියන එක ගන්න වෙන්නේ. මං හිතනවා ඒක පැහැදිලි කියලා. ඊට පස්සේ ඊ ජර්දීනි ගෙවතු
වතු මොනවද නගරවලට කියන්නේ චිත්තා නගරය චිත්තේ නගර නගරවල එතකොට නගරයන්ගේ දෙල්ලේ දී එකතු වුණා නගරයන්ගේ එතකොට ඊ ජර්දීනි දෙල්ල චිත්තේ ගෙවතු නගරයන්ගේ අස්පෙස්සෝ අස්පෙස්සෝ නිතරම නිතරම අස්පෙස්සෝ නොවෙතිනෝ එළපිලි දෙකක් ඇවිල්ලා තියෙන පොඩි වැරද්දා නොවෙති පිරිසිදු වෙති පිරිසිදු කිව්වොත් වෙති පිරිසිදු කිව්වොත් මෙතන කොම්බුවක් ඕනේ වෙති පිරිසිදු කිව්වොත් පුලීති සෝනෝ පුලීති නොවෙති කිව්වොත් නොන් සෝනෝ පුලීති ම ඕනම වර්බ් එකක් ඉස්සරහට එන්න අපි කියමු චේ චේ ගන්නවා තිබේ කියන්න චේ කියන්නේ තිබේ කියලා අපිට නොතිබේ කියන්න ඕන නම් අපි ගන්න නෝ නෙමෙයි නෝ චේ කියන්නේ නැහැ නොන් චේ ඒ වගේ තමයි පුලීති පිරිසිදෝ පුලීති පිරිසිදෝ නොවෙති පිරිසිදු නම් නොන් සෝනෝ පුලීති නොන් සෝනෝ පුලීති දැන් මෙතන අපිට මේක නැතුව ගත්තොත් සෝනෝ පුලීති පිරිසිදුයි වෙති පිරිසිදු ඒ කියන්නේ පුරුෂ ලිංග යම්කිසි බහුවචන දෙයක් මොකක්ද යම්කිසි බහුවචන ජර්දීනි ගෙවතු ගෙවතු කියන එක පුරුෂ ලිංග බහුවචනයි ඒක නිසා එතකොට අපිට කියන්න පුළුවන් සෝනෝ කියන එක නැත්තම් ඒ දාන්නේ ඉල් ජර්දීනෝ දෙල්ලා චිත්තා කියලා කිව්වනම් එහෙම එහෙම කියන්නේ නැහැ නගරයක එකවත් අන්නෙමෙන්නේ තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඒක කියන්න බෑ. එතකොට බහුවචනෙන් එන්නේ බහුවචන කියන්නේ නගර. ඕනම නගරයක් කියන අදහස නගර. එතකොට නගර කියද්දී නගරවල ගෙවතු මේ ඔක්කොම එකට යන්නේ. නගරයන්ගේ ගෙවතු කියන ඔක්කොම එකට යන්නේ. එතකොට ගෙවතුත් බහුවචන නගරත් බහුවචන. එතකොට අරකත් පුලීති වෙති වෙයි කියලා දාන්න බෑ වෙති වෙති පිරිසිදු දැන් මං හිතනවා ඒකත් පැහැදිලි වාක්‍ය ජෙනිතෝරි දෙමව්පියෝ කාගේ දෙමව්පියද ශිෂ්‍යෝ ගැන දැන් මං කතා කරා හොඳටම දෙයිලි ස්තුදෙන්ති ශිෂ්‍යයන්ගේ මොකද වෙන්නේ වෙති කොන්තේන්ති වෙති සතුටින් මං හිතනවා දැන් ඕගොල්ලන්ට පැහැදිලි ඒක මං හිතනවා පැහැදිලි කියලා දී එක අපි ඊළඟට දායකට යන්න ඕගොල්ලෝ හොඳ මේ එකෙන් ඉන්න ඕනේ අවබෝධයෙන් ඉන්න ඕනේ එකක් එකක් වැඩිපුර යනකොට අවබෝධය වැඩි වෙනවා ඉතින් ඒක නිසා ඕගොල්ලෝ මං හිතනවා දැන් දෙවෙනි එකට යන්නේ අපි දැන් අපි දී එක ඉවර වුණා දා එක දා කියන ප්‍රොපොසිෂන් එකත් එක්ක ආටිකල්ස් එකතු වෙලා හැදෙන හැටි බලමු දැන් මෙතන මේ සීඑත එක හයිලයිට් කරලා තියෙන්නේ ඒක සීඑත සෝනෝ ඒ වගේ වයින් පටන් අරන් තියෙනවා ඉස්සරහා ඉන්න පුද්ගලයා නෑ සාමාන්‍යයෙන් සීඑතේ ගන්නකොට අපි වෝයි සීඑතේ එතකොට ඊයෝ සෝනෝ ඒ වගේ ඉතින් එතකොට මේ සීඑතේක නිකම්ම තියෙන්නේ දැන් ඔයගොල්ලෝ බලයි වාක්‍යයක් පටන් ගන්නකොට
පුද්ගලයෝ නැහැ. නමුත් ඉතාලි භාෂාවේ එහෙම කරන්න පුළුවන් කියන එක මම ඔයාලට ඉස්සරහට පෙන්නනවා. දැනට අපිට මේ ඒ මොකද දැන් කෙටියෙන් වාක්‍ය අරගෙන විතරක් පෙන්නගෙන යනවා. ඉස්සරහ මේක ඉවර වෙච්ච ගමන් මම ඔයාලට පෙන්නනවා ඇයි එහෙම කොට කරේ. ඇයි එහෙම කෙටි වෙන්නේ? හේතුව කොහොමද? ඇයි වෙන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒ ඔක්කොම ටික ඔයගලන්ට මම පෙන්නනවා. දැන් අපි මේක අපිට අවශ්‍ය වෙන්නේ මෙතන මේ දයි දල්ලෝ කියන ඒවානේ. අපි දැන් ඒවා බලාගෙන යන් වැදගත් වෙන්නේ වාක්‍ය තේරුම ගන්නවා ඒ ගමන් යන්නේ. දැන් මෙතන සියේත ස්ථාති ඔයාලා සිටියෝය. මේක ටිකක් ගැඹුරුයි. ඒ හින්දා ඊළඟ පාඩම් වලදී මම මේව කරනවා එකක්වත් අතහරින්නේ නැහැ. මං කිව්වා මේ දායක අපි ගන්නවා දිහා දිහා එහෙ එහෙ කොහේ හෝ සිට කාගෙන් හෝ දිහා එහෙ අන්න ඒ වගේ අපි කියනවා කාගේ හරි දිහා එහෙ from ගෙන් කාගෙන් හරි ගෙන්. ඉතින් අපිට අර ඒව තැන්වල ලියන්න බෑනේ ගෙන් දෙන් එන් ඒව ලියන්න බෑ. වාක්‍ය තුලින් අපි බලමු. වාක්‍ය තුලින් ඒවා අපි බලමු. දැන් බලන්න සියේත ස්ථාති ඔයාලා සිටියෝය දිහා කවුද? ඉල් සාර්තෝ. මෙතන ඉන්නේ ඉල් සාර්තෝ. ඉල් සාර්තෝ, ඉල් සාර්ත කියන්නේ කවුද? ඇඳුම් මහන එක්කෙනා. ටේල ටේල. එතකොට ඇඳුම් මහන එක්කෙනා ඉල් සාර්තෝ නිසා එයාගේ ගත්ත ආටිකල් එකයි අපේ දායකයි එකට එකතු වෙලා මේ උඩ හැදිලා තියෙනවා දල් ඒකයි ඔය. හොඳට බලන්න ඒක. දැන් බලන්න ඔයාලා සිටියෝය දිහා ඇඳුම් මසන්නා. අපි අපිට වැදගත් වෙන්නේ මේ දිහා කියන එක. එහෙ දා මං හිතනවා ඒක තේරුණා. ඊළඟ එකට යමු. සෝනෝ කදූතා. සෝනෝ කදූතා. දැන් මෙතන ඔයාලට මම කියලා එක මම ඉස්සරහ ලිව්වට වාක්‍ය නෑනේ. එහෙම දාලම මේක හැදුවේ ඕක පෙන්වන්න ඕන හින්දා. එතකොට කදූතා වැටුණා. කවුද වැටුනේ? මම. මම නිසා මෙතන කදූතා තියෙනවා. බැරි වෙලාවත් මේක අපි කියමුකෝ. අපි කියන්නේ සියාමෝ. එතකොට මෙතන එන්නේ කදූති. කදූති. එතකොට ඒක බහුවචන වෙනවා. කදූතාර ගත්තාම ඒක ඒක වචන හින්දා මෙතන සෝනෝ එක මම කියලා හොඳටම දන්නවා. කදූති සෝනෝ කදූති කිව්වනම් එහෙම සෝනෝ කදූති කිව්වනම් එහෙම දන්නවා මෙතන මම නෙමෙයි. එහෙනම් ඔවුන් ඔවුන් වැටිලා මම වැටුණයි හින්දා තමා කදූතා කියන එකේ ආ කියන එක තියෙන්නේ. මං හිතනවා ඔයගලන්ට පැහැදිලි කියලා ඒක හොඳට. ඒත් මේවා ටිකක් සංකීර්ණයි. ඉතින් ඒ වුණාට හෙමින් හෙමින් තේරුම් ගන්න. මොකද මේක තව කීප සැරයක් එනවා. කීප සැරයක් එනකොට එනකොට ඕගොල්ලන්ට තේරෙන්න ගන්නවා මේ පළවෙනි සැරේ තමයි අපිට මේක මුණ ගැහෙන්නේ. එතකොට ටිකක් ඉතින් අපහසුයි වගේ දැනේ. එතකොට සෝනෝ කදූතා මම වැටුනේමි. කොහෙන්ද වැටුනේ? සිට පොඩි බංකුව. අපි ඒකද කියනවා පොඩි බංකු වෙන් කියලා. අපි සිට කියන්නේ නැහැ. බංකුව පොඩි බංකුව. පොඩි බංකු වෙන් දා කියන්නේ සිට. ගෙන් ගෙන් කියන්න බංකු ගෙන් කියන්න බැරි නිසා අපි කියනවා බංකු වෙන් කියලා. වල දන්නවා අපි මේ සමහර තැන්වල වාක්‍යයේ තේරුමක් නැහැ වගේ වෙන නිසා සිංහල අර්ථකථන දෙනකොට අපේ වචන ගන්නවා. නමුත් ඒගොල්ලෝ ලියන විදිහ ඕගොල්ලන්ට වෙනස් කරන්න යන්න බෑ. දල්ලොස් ගබෙල්ලෝ එහෙම ලියන්න ඕනේ.
එතකොට පොඩි බංකුවෙන් සිට පොඩි බංකුවේ. ඇත්තටම පොඩි බංකුවෙන් කිව්වහම බංකුවනේ. ඒකයි බංකුවෙන්. මම වැටුනේමි පොඩි බංකුවෙන්. ඊළඟට මෙතන බලන්න. මෙන්න මෙතන බලන්න. වැටුනෝය. ඇයි මෙතන කදුතේ තියෙන්නේ? මෙතන තියෙන්නේ සෝනෝ. අතන එකේ තිබුණේ සෝනෝ තමයි. ඒනට එතන තිබුණේ කදුතා කියලා. කදුතා කියනකොට සෝනෝ කදුතා කියන්නේ මම වැටුනේමි. මෙතන සෝනෝ කදුතේ කියන්නේ වැටුනෝය. අපි බලමු මොනවද වැටිලා තියෙන්නේ කියලා. තාම හොයන්න බෑ වැටුනේ මොනවද කියලා. බලමු ඊළඟට වාක්‍ය මොනවද තියෙන්නේ කියලා. ලේ මේලේ. ලේ මේලේ. ලේ මේලේ කියන්නේ ඇපල් ගෙඩි. ලේ මේලේ ඇපල් ගෙඩි. කොහෙන්ද වැටුනේ? සිට ගසේ කියන එක එච්චර ලස්සන නැහැ හින්දා අපි ගසෙන් කියලා දාන්න නැත්තම් සිට ගසේ. ගසෙන්. ඇපල් ගෙඩි ගසෙන්. මේක වචන දෙකක් ඈ. ගෙඩි ගසෙන් නෙමේ. ඇපල් ගෙඩි ගසෙන්. එතන දෙක එකට ලියවිලා තියෙනවා. හරිද? මම හිතනවා දැන් මේ වාක්‍ය දෙක අතර වෙනස තේරුණා. මේක බහුවචන වාක්‍ය, අරක ඒකවචන වාක්‍ය. කලින් අපි දැක්කා සෝනෝ කදු තා. දැන් මෙතන සෝනෝ කදු තේ. සෝනෝ කදු තා කියනකොට එතන මම ගත්තේ වාක්‍ය ඒකවචන නිසා. මෙතන බහුවචන නිසා තමයි ඇපල් ගෙඩි. ඇපල් ගෙඩි වැටිලා තියෙන්නේ ගසෙන්. බහුවචනයි. එතකොට ඊළඟ එක ඔජ්ජි. ඔජ්ජි. අද. අන්දියාමෝ යමු. කොහෙද යන්නේ? මං කලින් කීප සැරයක් කිව්වා සියා. සියා පාවිච්චි කළා. නැන්දා. සියා කියන්නේ නැන්දා. එතකොට සියා කියන එක ස්ත්‍රීලිංගයේ ඒකවචන හින්දා අපි එක ලා ගන්නවා. ලාසියා. ලාසියා. එතකොට ඔජ්ජි අන්දියාමෝ දල්ලාසියා. අද යමු. අද කවුද යන්නේ? අපි යමු. අපි යමු කිව්වේ නැත්තම් තේරෙන්නේ නැහැ. නමුත් යමු කියද්දිම අපි දැනගන්නවා මේ අපි කියලා. එතකොට අද අපි යමු. දිහා නැන්දා. නැන්දලගේ දිහා කියලානේ අපි කියන්නේ. නමුත් මෙතන දිහා නැන්දා කිව්වහම ලේසියි අපිට වචනවල තේරුම ගන්න. මං හිතනවා ඒකත් තේරුණා කියලා. තේරෙන්න ඇති කියලා. ඊළඟ වාක්‍ය බලමු. වායි. ඔබ යන්න. වායි. ඔබ යන්න. ආකාසා. ආ කියන එක මං කලින් කිව්වා ට කියලා. ආකාසා ගෙදරට. කාගේ ගෙදරටද? දයි තුෝයි ජෙනිතෝරි. දයි තුෝයි ජෙනිතෝරි. තුෝයි ජෙනිතෝරි. තුෝයි ජෙනිතෝරි. ඔබේ දෙමව්පියන්. ඔබේ දෙමව්පියන්ගේ ගෙදරට. දයි තුෝයි. ගෙදරට. වායි. ඔබ යන්න. ආකාසා ගෙදරට. දයි තුෝයි ජෙනිතෝරි. ඔබගේ දෙමව්පියන්ගේ. දිහා. මෙතන අපි අපි කියන්නේ ඔයාලා අම්මලෑ දිහා යන්න. අම්මලෑ දිහා. එතකොට අපිට ඔක සිංහලේ ලියන්න ගියාම දෙමව්පියන්ගේ කියන්න ඕනේ. දෙමව්පියන් දිහා කියන එක අර එච්චරම ලස්සන නැති නිසා තමයි ඒ දාලා තියෙන්නේ. නමුත් හරිනම් උතෙන්ට දිහා. දිහා. දෙමව්පියන් දිහා. ඔබ යන්න. අර සිංහල ලස්සනට ගලපලා පොතට ගේන්න ගියාට ඔබ යන්න ගෙදරට. ට ගෙදර එකත් හරිනම් ට ගෙදර. ඔබගේ දෙමව්පියන් දිහා. ඔබගේ දෙමව්පියන් දිහා. දැන් මේක බලමු. මී ෆෙර්මෙරෝ. නවතින්නම්. කවුද නවතින්නේ? මම නවතින්නම්. මෙතන අල්මා යන්න. මම නවතින්නම්. මොකද්ද? ඌන සෙත්තිමාන සතියක්. සතියක්. කොහෙද? දා. දිහා. ලී අමීචි. යහළුවන්. දිහා යහළුවන්.
අපිට මෙතෙන්ට ගේ ඕනේ නැහැ. දිහා යහලුවන් ගේ ඕනේ නැහැ. මොකද අතන දායක දිහා යන්නේ. මම නවතින්නම් සතියක්. දිහා යහලුවන් අපි කියන්නේ මම නවතින්නම් සතියක් යාළුවන්ගේ දිහා. එහෙමනේ කියන්නේ. නමුත් මේක වාක්‍ය මේ ඒගොල්ලන්ගේ විදිහ අපි ඒ විදිහට තමයි ඉගෙන ගන්න ඕනේ. ඊළඟ එක දොමානි දොමානි හෙට අන්ද්‍රේමු යන්නෙමු අල්ලේ කාසි ගෙවල් වලට අල්ලේ කාසි දල්ලේ සියේ දිහා අපිට මෙතනත් ගේ අයින් කරලා දිහා අර පොත්වල ලිඛිත යන්න ඕන විදිහට එහෙම දැම්මට ඔයාලා හදාගන්න අපි හෙට යන්නෙමු ගෙවල් වලට දිහා නැන්දලා. දැන් බලන්න මම වචනේ අරගෙන පෙන්නුවා. මම හිතනවා ඕගොල්ලන්ට තේරෙන්න ඇති කියලා. පැහැදිලි ඇති කියලා. මේ දායක චූට සංකීර්ණයි. මේ පාඩම සංකීර්ණයි. ඒකෙත් දායක. දී එක ටිකක් සම්බන්ධතාවය අයිතිය නිසා ලේසි. මේක ටිකක් චුට්ටක් විතර පොඩ්ඩක්. දැන් බලමු ඊළඟ එක. ආ එක හරි ලේසි. ආ කියන්නේ ට. එතකොට ඕගොල්ලෝ දන්නවා දැන් ආදනයිල් ආදනලෝ ආදනෙල් කමාව ආටිකල්ස් ටික ඒ ඔක්කොම එකතු වුණු නිසා අපිට මේක හම්බුනේ ආයකට මේවා එකතු වුණු නිසා. නමුත් මේ හැම එකේම මේ ආටිකල්ස් වල මේ ආර්ටිකොලි වල වෙනසක් නැහැ. ඒ කියන්නේ මේ අර්ථයක් නැහැ. අර්ථය තියෙන්නේ ඒකේ නාම පදේ. අර්ථයේ නාම පදෙත් එක්ක ආපුවම තමයි අර්ථ ගැන්වෙන්නේ. නමුත් අපිට මේ දෙක එකට එකතු වෙලා හැදිලා එන එක හොඳට දැනගන්න ඕනේ. අපි බලමු වාක්‍යයත් එක්ක. දැන් බලන්න. La studentessa. සිසුවිය. අපි බලමු මේක. La studentessa. Fa karai. Una domanda. Domanda කියන්නේ ප්‍රශ්නය. Una domanda ප්‍රශ්නයක් කාටද කරන්නේ? Al professore. දැන් අපිට ඕක ප්‍රශ්නයක්. මොකද අපි කථිකාචාරවරයාට ප්‍රශ්නයක් කරනවායි කිව්වහම දැන් සිසුවිය කරයි ප්‍රශ්නයක්. අපි පුරුදු වෙලා තියෙන්නේ සිසුවිය අහයි. අහයි කියන්නේ අහනවා කියන්නේ ඇහුම්කන් දෙනවා. අහනවා. නමුත් අහනවා නෙමෙයිනේ එයා කරන්නේ, එයා ප්‍රශ්න කරනවා. ඒතකොට ප්‍රශ්න කරනවා නම් ෆාරේ කියන verb එක. ෆාරේ කියන්නේ verb එක. ඒක මේ verb එක හැදිලා වර්තමාන කාලයට හැදිලා ආපුවම තමයි ඒක. ඒවා මම ඕගොල්ලන්ට පෙන්නනවා irregular ඒවා. මේක ෆා කියන්නේ ඔහු හෝ ඇය. එතකොට සිසුවිය කියන්නේ ඇය. ඇය කියන්නේ ලේයි. ඔය ඔක්කොම කරනවා දැන් ඔහොම සරලව කිව්වට. මොකද මේක සුදුසු තැන නෙමෙයිනේ මේ වාක්‍ය පැහැදිලි කරන්න ඒ කොටස. ඒතකොට මේකේ අර්ථය නැතුව යනවා අපිට. සිසුවිය ෆා කරයි, ශිෂ්‍ය කරයි. මොකද්ද කරන්නේ? ඌන දොමාන්ද ප්‍රශ්නයක්. කාටද කරන්නේ? කථිකාචාරවරයාට. ඒ අපි දැන් උතන යොමු කරනවා කියන අදහස වගේ නෙන්නේ. දැන් මෙතන යොමු කරයි කියලා කියන්නේ කරයි. ඌන දොමාන්ද ප්‍රශ්නයක් කථිකාචාරවරයාට. ප්‍රොෆෙසර් කියන්නේ කථිකාචාරවරයා. කථිකාචාරවරයාට. ඊට පස්සේ ඊළඟ එක Noi diamo una sedia allo studente.
දැන් කීප සැරයක් ගත්තා මං හිතනවා ඕගොල්ලන්ට මේ ස්ටුඩෙන්ට් කියන වචනේ දැන් හොඳට පාඩම් ඇති. මොකද අපි දැන් ගොඩාක් සැරයක් මේ ස්ටුඩෙන්ට් කියන එක බැලුවා. ස්ටුඩෙන්ටේ ශිෂ්‍යයා. එතකොට ඔයාලා දන්නවා ලෝ ස්ටුඩෙන්ටේ කියලා. හොඳට කටපාඩම් ඇති. එතකොට මේ ලෝ ස්ටුඩෙන්ටේ ශිෂ්‍යයා. එතකොට ආත් එක්ක ලෝ එක්ුණාම අල්ලෝ. එතකොට අපි දෙමු මොකද්ද දෙන්නේ? පුටුවක්. පුටුවක්. කාටද දෙන්නේ? ශිෂ්‍යයාට. අපි දෙමු පුටුවක් ශිෂ්‍යයාට. එතකොට ආදන ලෝ අල්ලෝ. වෝයි දාති. ඔයාලා දෙති. මොනවද දෙන්නේ? සේදියා නෙමෙයි සේදියේ. කාටද දෙන්නේ? අල්ලලියේවෝ ඒ අල්ලියේවා. ඒකත් බලමු. මේ අල්ලියේවෝ ස්ටුඩෙන්ටෙස්ස උඩම එක බලන්න. ස්ටුඩෙන්ටෙස්ස සමානයි අල්ලි ඒවා. ස්ටුඩෙන්ටෙස්ස සමානයි අල්ලි ඒවා. ස්ටුඩෙන්ටෙ සමානයි ස්ටුඩෙන්ටෙ සමානයි අල්ලියේවෝ. දැන් බලන්න මේක බලලා ලියා ගන්න. ස්ටුඩෙන්ටෙස්ස සමානයි අල්ලියේවා. ස්ටුඩෙන්ටේ සමානයි අල්ලියේවෝ. ස්ටුඩෙන්ටෙස්ස කියන්නේ සිසුවිය. අල්ලියේවා කියන්නේ සිසුවිය. ස්ටුඩෙන්ටේ කියන්නේ සිසුවා. අල්ලියේවෝ සිසුවා. මෙයා ලා, මෙයා ලෝ. එතකොට මං හිතනවා මෙතන ප්‍රශ්නේ හරි කියලා. එතකොට මෙතන A ධන L කමාව එකතු වුන නිසා තමයි අපිට මේක හැදුනේ. අල්. ඒක අතන ඔගොල්ලෝ දකින්න ඇති. නමුත් මේක අර චූට වෙනස් එකක් හින්දා මම ආයෙමත් එතන ලිව්වේ. අල්ලියේවෝ අල්ලියේවා. දැන් ඔතනම තියෙනවා උඩ ස්ටුඩෙන්ටෙස්ස ස්ටුඩෙන්ටේ. අල්ලියේවෝ අල්ලියේවා. අපිට අල්ලියේවෝ කියන්නත් පුළුවන්, ස්ටුඩෙන්ටේ කියන්නත් පුළුවන්, ස්ටුඩෙන්ටෙස්ස කියන්න පුළුවන්, අල්ලියේවා කියන්න පුළුවන්. මම හිතනවා මේක පැහැදිලියි කියලා. ඊට පස්සේ ලෝරෝ නොන් දන්නෝ ඉල් කොල්තෙල්ලු කාටද? ආයි ආයි. ඇයි බම්බීනි කුඩා දරුවෝ. කුඩා දරුවෝ නම් ඊ බම්බීනි. ආ දන ඊ. ආයි ආයි. ලෝරෝ නොන් දන්නෝ ඉල් කොල්තෙල්ලු. ඔවුන්. ලෝරෝ කියන්නේ ඔවුන්. නොන් දන්නෝ. දන්නෝ කියන්නේ දෙති. නොන් දන්නෝ කියන්නේ නොදෙති. මොකද්ද නොදෙති? ඉල් කොල්තෙල්ලු පිහිය. කාටද දෙන්නේ නැත්තේ? ආයි බම්බීනි කුඩා දරුවන්ට. කුඩා දරුවන්ට. මං හිතනවා පැහැදිලි කියලා. ආයිම කියන්නම්. ලෝරෝ ඔවුන් නොන් දන්නෝ නොදෙති. මොකද නොදෙති? ඉල් කොල්තෙල්ලු පිහිය. කාටද? ආයි බම්බීනි කුඩා දරුවන්ට. කුඩා දරුවන්ට. හරිද? මං හිතනවා පැහැදිලි කියලා. දැන් ඊළඟ එක මෙතන අපිට අයිලි. අයිලි කියද්දි ලොකු එකක් වගේ. අනේ ඒකෙත් අර්ථය ආම තමා. මේ GLI ලී එක එච්චර ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක උනේ මෙතන උච්චෙල්ලි ඩබල් සී. මේ උච්චෙල්ලි කියන්නේ ස්වරාක්ෂරයෙන් පටන් ගත්ත පුරුෂ ලිංග බහුවචන. ඉතින් ඒක නිසා තමයි එහෙම උනේ. ඉන්නකෝ. උච්චෙල්ලි
උච්චෙල්ලි. උච්චෙල්ලි කියන්නේ කුරුල්ලෝ. එතකොට එයා වවල් එකකින් පටන් ගත්ත බහුවචන එකක්. එතකොට අපි ආර GLI දාන්න ඕනේ. GLI ලී දාන්න ඕනේ. GLI ලී හින්දා අපි ලී උච්චෙල්ලි කුරුල්ලෝ. අපි ආට ආ කියන්නේ ට කියන එක ගන්න. එතකොට අපිට අයි ලී වුණා. මං හිතනවා ඔයාලට පැහැදිලියි කියලා. ලා දොන්නා ආපික්කි ලා දොන්නා ස්ත්‍රිය. ස්ත්‍රිය. ආපික්කියා તો ගැහුවා past tense වලින් ඒක තියෙන එතන. ගැහුවා. කාටද ගැහුවේ? ආයිලි උචෙල්ලි. ආයිලි උචෙල්ලි කුරුල්ලන්ට ගැහුවේ කාටද? කුරුල්ලන්ට. ලා දොන්නා ස්ත්‍රිය අපි කියාතු ගැහුවා අයිලි උචෙල්ලි කුරුල්ලන්ට. ලියා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ස්ත්‍රිය ගැහුවා කුරුල්ලන්ට. ඊළඟට ආල්ති ආල්බෙරි උස ගස්. දන්නෝ දෙති මොකද්ද? ඕම්රා. කොහෙටද දෙන්නේ? ගෙවල් වලට. ආ දනලේ ගෙවල් වලට. උස ගස් දෙති සෙවන ගෙවල් වලට. ඊළඟට ඉල් බම්බීනෝ කුඩා පිරිමි දරුවා. අයූතා උදව් කරයි. අයූතා උදව් කරයි. ඉල් බම්බීනෝ අයූතා උදව් කරයි. කාටද? නොන්නා. නොන්නා නම් ලා නොන්නා. එයාට ආත් එක්ක එක්ුණාම අල්ලා නොන්නා. අල්ලා නොන්නා කුඩා දරුවා උදව් කරයි ආච්චිට. අන්න අල්ලා නොන්නා. දැන් බලන්න ඉන් එක. ඉන් කියන්නේ තුල, ඇතුල. ඕක දැන් කීප සැරයක් මම කිව්වා අපි වාක්‍යවලට යමුනේ. දැන් මේකත් මම හිතනවා හොඳට තේරෙනවා කියලා. අපි මෙතනට මෙමුකෝ. අතනත් ඕගලන්ට පෙන්නනවා. ඉල් නොන්නෝ මෙතන ඕ. ඉල් නොන්නෝ. ඉල් නොන්නෝ. දැන් හැදෙන හැටි ඔයාලට පැහැදිලි. ඒවා එච්චර විස්තර ඕනේ නැහැ. හින්දා තේරෙනවා. මම වාක්‍යම කියා දෙන්නම්. ඉල් නොන්නෝ සීයා. සීයා වැඩ කරයි. සීයා වැඩ කරයි. ලබෝරා. ලබෝරා. මෙතන ආ තියෙන්න ඕනේ. මෙතන ඕ තියෙන්න ඕනේ. දෙක අකුරු දෙක දෙපැත්තට මාරු වෙලා තියෙන්නේ. ඉල් නොන්නෝ ලබෝරා. කොහෙද වැඩ කරන්නේ? නෙල් සුව ජර්දීනෝ. නෙල් සුව ජර්දීනෝ. ඔහුගේ ගෙවත්තේ. තුල, ඇතුල. මෙතන තුල, ඇතුල. එතකොට සීයා වැඩ කරයි ඔහුගේ ගෙවත්තේ. නොන්නෝ ලබෝරෝ ලබෝරා නෙල් සුව ජර්දීනෝ. මෙතන මේක බලන්න. මේ චේ. ඔය චේ එක සාමාන්‍යයෙන් මෙහෙමයි. චී ඒ. මෙතන ස්වර, මෙතන ස්වර. ස්වර දෙකක් ආපු හින්දා මේ ස්වරේ කැපුවා කපල තමයි මේක මෙහෙම හැදුනේ. ඊටත් වඩා පැහැදිලි කරන්නම් ඉන්න. චී. ඒ තිබුණා. මෙයාව කැපුවා.
මොකද මෙතනස්වර මෙතනස්වර තියන්න බෑ. ඊට පස්සේ සමානයි මේක හැදුනා. දැන් එතකොට පැත්තකින් මේක ලියා ගන්න. ඒ කියන්නේ මේ චේතිබේ කියන එක මේක පැත්තකින් ලියා ගන්න. චේ තිබේ කියලා ලියන්න. තිබේ ඉස්සරහින් ලියන්න. ඒකවචන නාමපද සමග භාවිතා කරේ. ඒකවචන නාමපද සමග භාවිතා කරේ. චේ තිබේ ඒකවචන නාමපද සමග භාවිතා කරේ. ඊට පස්සේ අපි ආපහු මේ චේ එක මෙහෙමම ගන්නවා. මෙතෙන්ට මේ ඒක සෝනෝ බවට පත් වෙනවා බහුවචන වෙද්දි. එතකොට මේක චී සෝනෝ තිබේති. චී සෝනෝ තිබේති. තිබේති මෙතන ඉස්සරහ ලියාගන්න තිබේති කියලා. චී සෝනෝ චේ එක එහෙමම ගත්තා. ඒක බහුවචන වුණා. මේක එහෙමම ගත්තේ. එතකොට චී සෝනෝ තිබේති ඉස්සරහ ලියන්න. බහුවචන නාමපද සමග භාවිතා කරේ කියලා. බහුවචන නාමපද සමග භාවිතා කරේ. එතකොට මං හිතනවා ඒක පැහැදිලි කියලා මේ කතන්දරේ. ඒ මේ තිබේ. තිබේ මේක ප්‍රනවුන්ස් කරන්නේ චේ කියලා. චියේ මොකුත් නැහැ. මේක චේ. චේ ඌන බොතීලිය බෝතලයක්. තිබේ බෝතලයක්. නෙල්ලු ජයිනෝ පිටේ එල්ලයි යන බෑග් එකේ. බෑග් එක ඇතුලේ තමයි අපිට කියන්න ඕනේ. බෑග් එකේ කියන අදහසට පිටේ එල්ලයි යන බෑග් එකේ කිව්වම ලස්සන නැති හින්දා ඒක ඇතුලේ කියලා ලියන්නේ. ලිඛිත අවස්ථාවක් නෙමේ එක. තිබේ බෝතලයක් පිටේ එල්ලයි යන බෑග් එක ඇතුලේ. ඊට පස්සේ බලමු ඊළඟ එක. ඒක බලන්න. නෙලාවුලා. නෙලාවුලා මෙතනත් බලන්න. වවල් බලන්න මෙතන. හොඳට බලන්න. එතනදී අපි මෙතන තියෙනවා ස්වරාක්ෂරයක්. ස්වරාක්ෂරයක් තියෙන නිසා අපි මෙතෙන්ට අරගෙන තියෙන එල්කමාව. එතෙන්ට එල්කමාව අරන් තියෙන්නේ. ඒක නිසා අපි ඒක ප්‍රනවුන්ස් කරන්නේ නෙලා උලා කියලා. නෙලා උලා. නෙලා උලා. තුල පන්ති කාමරය. චේ තිබේ. තිබේ. නෙලා උලා. තුල පන්ති කාමරය තිබේ. මොකද්ද තිබේ? උන් ක්වාද්‍රෝ. උන් ක්වාද්‍රෝ. උන් එකක්. උන් ක්වාද්‍රෝ රාමු කරපු පින්තූරයක්. රාමු කරපු පින්තූරයක්. ඊළඟට ලා සිනෝරා මහත්මිය. මහත්මයා නෙමේ මහත්මියට. මොකද මහතුරු කණ්ණාඩි වලින් මූණ බල බල ඉන්නේ නැහැනේ බෑග් එකේ දාගෙන. ඉතින් ඒ හින්දා චූටි වැරද්දක් එතන. මහත්මියට ඒක ඇලපිල්ලයි ස්පිල්ලයි පොඩ්ඩක් එහා මෙහා වෙලා ඕගොල්ලෝ හදාගන්න එක. ලා සිනෝරා කියන්නේ මහත්මිය. ඒක නිසා එතන මහත්මයා වැරදීමකින් ආවේ. මහත්මියට තිබේ. මොකද්ද තියෙන්නේ? මුහුණ බලන කණ්ණාඩියක්. මේ ඌනෝ ස්පෙක්කියෝ කියන්නේ මුහුණ බලන කණ්ණාඩිය. කොහෙද තියෙන්නේ? ඇතුලේ. නෙල්ලා. නෙල්ලා බොර්සෙත්ත ඇතුලේ අත්බෑගය. තුල කියලා දාන තුල ඇතුල දෙකෙන් ඕන එකක් ගන්න පුළුවන්නේ. තුලත් ගන්න පුළුවන් ඇතුලත් ගන්න පුළුවන්. එතකොට මහත්මියර තිබේ මුහුණ බලන කණ්ණාඩියක් ඇතුලේ අත්බෑගය. දැන් බලන්න ඊළඟට. නෙයි බිකියේරි. නෙයි බිකියේරි. නෙයි කියන්නේ තුල ඇතුලේ. තුල මොනවාද ඇතුල? වීදුරු. කාගේද? ළමයින්ගේ. මොනවද? නොතිබේ. නොංචේ මං ඕගොල්ලන්ට කිව්වා ඒක කලින්.
C'è chi ha netibe, iserata non gatto, notibe. Non c'è acqua, non c'è acqua. C'è tibe, iserata non nao, non c'è. Meca tibe, meca notibe. E hindatama, non c'è notibe. Pature. Noveti vature, ting ehemamone nehe, noveti vature kiera one, noti be vature kibugamang wala da tere no, eka vashene. Tula viduru, viduru tula, lama inge, harina meka meten tendone, eke varadak nehe, manke ane ni varadi vidihe, varadak nehe, mko tu viduru tula kibugamang singhala balance ne, eka ye. Natta, meke terubu, meka. Lama inge, Notibe vature. Che cosa c'è? Ogolante? Palaveni davasemo oka kira duna. Che cosa? Che cosa? Che cosa? Dam make a palaveni davasemo kiyopekatama. Che cosa è? Che cosa c'è? Monavada tienne. Quede. Neili. Neili armadi. Tula almari. Che cosa c'è? Monavada tienne. Tula? Almari, aramad, meka hadannone. Che di maradiano. Armadi. Aramadane me armadi eating. Armadi. Monavada tienne etule almari. Che cosa c'è? Monada tienne nelle borse. Monada tienne. Che cosa c'è? Che cosa c'è? Nelle borse. Monada tienne. Etule bag. Nelle borse. Man hitanava oyalata pahedili kiyala me inneka kohomada pawichchi wenne kiyala. In che una preposizione nega in necateca il lecatuela cohomada apita make a hadagane cohomada il laica loica il camava gla lieca Lake, eccoci, ara inneka ekatunahama, hadena vidiha venas, nelvuna. Onda mataka tiaganda me hadunu ekakavat, o neili, nelle, nello, nella kiena kekakavat, loku venasakne, inki eneka vitramai teruma tiene. Eating api danagandone, make a teruma in, eccerai. Eccoci, tula, atula, eke teruma, tula, atula. Api Mamma hitano ogolanta make a padili kiela api ilanga padama tikka tavat tape eka kituruvenama eka tikka api ilanga padame di hamuela make a sakacha karamu. Stuti, grazie.